පින්ඩපාත විසුද්ධිය. හෙළදිව දුර්භික්ෂ කාලයක අඹුසැමි දෙදෙනෙක් ජීවත් විය නොහැකිව සිය දියණිය කහවණු 12ක් ගැනීම සඳහා උකසර තැබූහ. දුර්භික්ෂ කාලය ගෙවුණු පසු පිය තෙමේ අනුන්ගේ බැලමෙහෙකොට කහවණු 8ක්ද ධාන්‍ය පෙට්ටියක්ද ලැබ ගල් සමූහයක් සමග මාගමට ගියේය. ඔහු වෙත ආහාරයක් නොතිබුණි. ඒ ගල් සමූහය සමග යන එක් භික්ෂුන් වහන්සේ නමකට දන් වේලා පැමිණි නමුත් දානය දෙන්නෙක් නොවීය. මේ භික්ෂුන් වහන්සේට ආහාරයක් දෙන්නේ මේ සිතක් ඒ උපාසකයාට පහළ විය. හැමතන ආහාර සොයා නොලැබ එක් මිනිසෙකු වෙත තිබුණු බත් මුලක් දැක මෙය අඩ කහවණුවක් ගෙන මට දෙවයි කීය. ඒ මිනිසා දෙන්නට නොකමැති විය. උපාසකතුමා ගණන වැඩිකොට ඉල්ලමින් තමා වෙත තිබුණු කහවණු සියල්ලද ධාන්‍ය පෙට්ටියද දී බත් මුලගෙන භික්ෂුන් වහන්සේ වෙත ගොස්සේ සියලු පුවත් කියා ඒ භික්ෂුන් වහන්සේට පිරිනැමීය. භික්ෂුන් වහන්සේ පිළිගන්නට නොකමැති විය. හෙතෙම නැවත නැවත යාඥා කොට පිළිගන්වීය. එය පිළිගත් භික්ෂුන් වහන්සේ මම රහත් ඵලයට පැමිණෙනතුරු මේ අනුභව නොකරන්නේ මේ ඊටාගෙන භාවනා වඩා රහත් වී ඒ වැළඳුවේය. උපාසකතුමා ගෙටගොස් මේ ප්‍රවෘතිය තමාගේ දුවට කීය. ඈ ඒ ආසා සතුටට පත්විය. ඉක්බිති සද්ධාතිස්ස මහරජතුමාගේ ඡත්‍රයේ අධිගෘහිත දේවතාවා අහෝ අති දුෂ්කර දෙයක් කරන ලදයි සාදුකාර දුනි. ඒ ශබ්දය අසූ රජතුමා මාගේ දානයට සාදුකාර දෙන්න හිදැයි ඇසීය. ඔබට නොවේ යයි කී දේවතාවා ඒ කාරණය දැනුම් දුනි. එවිට රජතුමා මහත් සත්කාරයෙන් එය ගෙන්වා තමාගේ ලේලි තනතුරෙහි තැබීය. බොහෝ ධනයද දුන්නේය.